අපි ආදර්ශයක් වෙන්නට ඕන හැමදිනාටම අපි බලාපොරොත්තු වෙන සාමකාමී රටක් එවාගේම නිහතමානී සමාජයක් හදන්නට පොරොන්දු වෙන අවස්ථාවක අපි විරුද්ධවාදීන්ගේ කුමන්ත්‍රණවලට යටවෙලා අශෝභන විදියට හැසිරෙනවා නම් ඒක විරුද්ධවාදීන්ට ඔවුන්ගේ අවශ්‍යතාවය ඉටු කරලා දෙන දෙයක්. ඒ නිසා තමුන්නාන්සේලා ඉදිරි මැතිවරණයේදී ජයග්‍රහණය ලබන්නට නම් තමුන්නාන්සේලා දන්නවා සියලුම අපේ අපිට ලැබෙන තියෙන ඡන්ද අපි සියල්ල දෙයක්ම අපි වෙනුවෙන් එක්කාසු කරගන්නට ඕනේ. නමුත් අපි කුමන්ත්‍රණකාරී බලවේගවලට යට වුණොත් අපිට ඒ කාර්ය කරගන්නට පුළුවන් කමක් වෙන්නේ නැහැ. ඒ නිසා බුද්ධිමත්ව අපි ක්‍රියා කරන්නට ඕන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ එදා SWRD බණ්ඩාරනායක මහත්මයාත් අපේ පියාත් එකතු වෙලා 1951 එක්සත් ජාතික පක්ෂයෙන් අස් වෙලා ආරම්භ කරපු පක්ෂයක්. එවගේම 1956 මේ රටේ ඇති වුණු ඒ විප්ලවයට මුල් වුණු පක්ෂයක්. ඒ වගේම චිකොන් මහින්ද රාජපක්ෂ මැතිතුමා දෙවරක් ජනාධිපතිවරයා වුණේ. ඒ වගේම විශාල දියුණුවක් පක්ෂය තුළ ඇති කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලය තුළ. අපිට ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්වීම නිසා අපිට හැකියාවක් ලැබිලා තියෙනවා 70% දක්වා අපේ ඡන්ද ප්‍රමාණය වැඩි කරගන්නට. නමුත් අපි අද මේ රැලියට එනකොට අපි දැක්කා තවමත් මේ පාරේ මේ ඇතුළට එන්නට බැරුව ඉන්න මහ ජනතාව. අපි දැක්කා ඒ අයව සෝදිසි කරනවා. අපි අවුරුදු 30ක් මේ රටේ තිබුණු ත්‍රස්තවාදය පරාජය කළා. සාමකාමී රටක් ඇති කළා. සෑම කෙනෙකුටම තමන්ගේ සෝදිසි කරන්නේ නැතුව තමන්ගේ හැඳුනුම්පත ඉදිරිපත් කරන්නේ නැතුව හැම රැස්වීමකට සහභාගී වෙන්න පුළුවන් වාතාවරණයක් මේ රටේ ඇති කරා. නමුත් අවාසනාවකට වගේ අද මේ ඇති වෙලා තියෙන තත්ත්වය මත නැවතත් මේ සෝදිසි කරන යුගයක් මේ රජය ඇති කරා. අපි මෙන්න මේ අපේ රජයක් තුළ අපේ ප්‍රමුඛත්වය දෙන්නේ ආරක්ෂාව වෙනුවෙන්. තමුන්නාන්සල දන්නවා ඉතාමත්ම වැදගත් ඒ සුරක්ෂිත ආරක්ෂිත රටක් තමුන්නාන්සලට සාමකාමීව මේ රටේ ඕනෑම තැනකට යන්නට පුළුවන්. පන්සලකට, පල්ලියකට, කෝවිලකට, දේවාලයකට යන්නට පුළුවන් වාතාවරණයක් අපි නැවතත් මේ රටේ ඇති කරනවයි කියන එක තමුන්නාන්සේලාට පොරොන්දු වෙනවා. මේ රටේ ලිබරල් වාදී මේ මත තියෙන ඇමතිවරු ආණ්ඩුවේ ඉන්නකම් විජාතික බලවේගවලට කත් අදින රාජ්‍ය නොවන සංවිධානවල අය මේ රජය තුළ ඉන්නකම් කිසිම ආයුරුකෙන් කිසිම කෙනෙකුට ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් දෙන්නට හෝ ජාතිකත්වයට ප්‍රමුඛත්වයක් දෙන්නට මේ කිසිම කෙනෙකුට පුළුවන් වෙන්නේ නැහැ. අපි එවැනි විජාතික බලවේගවලට, එවැනි විජාතික අදහස්වලට නැමෙන්නේ නැති නායකත්වයක් ලෙස
අපිට විතරයි පුළුවන් වෙන්නේ මේ රටේ නිසි ආරක්ෂිත වැඩපිළිවෙලක් යොදන්නට කියන එක මතක් කරන්නට ඕන. එදා අවුරුදු 30ක් 30 මේ රටේ දිගින් දිගටම ඇදුණු තමුන්නාන්සලා දන්නවා මේ පළාත්වලින් විශාල ප්‍රමාණයක් රණවිරුවන් ත්‍රිවිධ හමුදාවට බැඳලා ඉන්නවා. වැඩිම ප්‍රමාණයක් හමුදාවල ඉන්නේ මේ ප්‍රදේශවල අය. අපි ඒ රණවිරුවන් වෙනුවෙන් ඔවුන්ගේ අභිමානය උස්සලා තියන්නට, ඔවුන්ට අභිමානයක් ඇති කරන්නට විශාල වැඩකොටසක් කරපු රජයක්. අද ඒ රණවිරුවන්ගේ අභිමානය නැති කළා. ඒ රණවිරුවන්ගේ බුද්ධි අංශ නැති කරලා, ඒ අය හිරගෙවල් වලට යවලා, ඒ අයට අභූත චෝදනා ඉදිරිපත් කළා, ජාත්‍යන්තරයට ඒ අයව ගෙනහිල්ලා, ජාත්‍යන්තරයේ විවිධ සම්මුති අස්සම් කළා, ඔවුන්ට ජාත්‍යන්තර යුදාධිකරණ වලට ගෙන යන්නට මාර්ගයක අදලා තියෙනවා. නමුත් අපේ රජයක් තුල ඒ අභූත චෝදනාවලට ලක්වලා ඉන්න රණවිරුවන් ඔවුන්ව නිදහස් කළා, ජාත්‍යන්තරයෙන් ඔවුන්ව නිදහස් කරලා නැවතත් නිසි ආකාරයේ ක්‍රමවේදයක් යොදලා බුද්ධි අංශ ක්‍රියාත්මක කරවලා මේ අටේ නැවතත් කිසිම අන්තවාදී ත්‍රස්තවාදයක් නොවන ආකාරයට අපිට අපි ක්‍රියා කරනවයි කියන එකත් තමුන් වහන්සේලාට මේ අවස්ථාවේදී කියන්නට ඕනේ. ඒ වගේම තමුන් වහන්සේලා දන්නවා රටක ආරක්ෂාවක් නැත්තම්, රටක ස්ථාවරත්වයක් නැත්තම් රටේ ආර්ථිකය අපිට ගොඩ ගන්නට පුළුවන් වෙන්නේ නැහැ. කිසිම දේශීය හෝ විදේශීය ආයෝජකෙක් මේ රටට එන්නේ නැහැ. ඒ වගේම කිසිම සංචාරකෙක් මේ රටට එන්නේ නැහැ. අපි දන්නවා තමුන්නාන්සේලාගේ ආර්ථිකය ඉහළට ගන්නට නම් අපිට ආර්ථික හොඳ සැලැස්මක් තියෙන්නට ඕනේ. අපි පැහැදිලි ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කළා තිබෙනවා.